්‍රී ලංකාවේ වැඩිම වාරගණක් මුදල් ඇමති දූර්ය දැරුවේ රොනීදමල්. එද්දාස් නමසය හැත්තහතේ බලේට පත්න් ජයාර් ජයවර්ධනගේ පාර්ණකාලය තුළාතුන් ඉම් ඔබබටත්න් ඔහු මුදල් ඇමති දූර්ය ධර්මින් පාර්ලිමේන්තුවට අයවැය එකොළහක් ඉදිරිපත් කරා මගේ මතකේ හැටියට. ඉතින් මෙන්න මේ ස්වභාවය බලනකොට ලෝකයේ වැඩිම වාර ගණක් මුදල් ඇමති දූරය දරමින්. ලෝකයේ වැඩිම අයවය ප්‍රමාණයක් ඉදිරිපත් කර මුදල් ඇමති වරයා ලෙස ශ්‍රී ලංකාවේ හිටම මුදල් ඇමති රොනීදමෙල් ඉතිහාස ගත වන බවක් තමයි මගේ හැඟීම. කෝම හරි මෙන්න මේ රොනිදමල් වරගන් පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන විට ඒ කාල පරිච්චේදය තුළ ලංකාවේ ඉතාමතුන් ජනප්‍රිය විකල්ප පුවත් පතක් තමයි ඇත්ත පුවත් පත. මෙහි කතුෘදූරය දැරුවේ Bඒ සිරිවර්ධන මහත්මයක්. ඔහු ඉතා මතුන් අපූරු දෙයක් එම පත්තරය තුළින් ප්‍රකාශයට පත් කර. ඒ තමයි රොනිී දමල් අයවය වරක් ඉදිරිපත් කළ මුොහොතේ ඔහු තමන්ගේ ඇත්ත පුවත්පතේ ප්‍රදහන සිරස්ථලය ලෙස යෙදුවේ හිල් මැකූ අයවැයක් කියලා. ඉතින් මේක අනිත් පැත්තට පෙරලනකොට ඒ අර්ථය තමයි මැල්හිකු අයවැයක් කියන එක. ඉතින් මෙන්න මේක සමාජයේ බරපතල ආන්දූල්නයකට ලක් වූ කතා බහක්වට බවට අදන් පත් වනාා. ඉතින් මේ වනවිට රනිල් වික්‍රමසිංහ තමන්ගේ දෙදාස් විසිහතර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඉතින් මේ අයවැය දෙස බලන්නකොට අර බයේ සිරිවර්ධන මහත්මයා ඇත්ත පුවත්පතේ දැමූ ප්‍රධාන පවල සිරස්තලය, අපේ සිහට නැගෙනවා. ඒ තමයි හිල්මැකූ අයවැයක් මැල්හිකූ අයවයක් කියන එක අප රනිල් වික්‍රමසිංහගේ අයවයත්න් මේ මැල්හිකූ අයවයක් වගේ තමයි අපට නං හැගී යන්නේ ඉති. එතින් මෙහිදී මේ අයවය පිළිබඳ කතාබාට ලක්වරන විට අපට මහින්ද රාජපක්සසා රනිල් වික්‍රමසිංහ කියන චරිත දෙකම අමතක කරලා මේ පිළිබඳව කරමුකාරණා ඉදිරිපත් කිරීමට. අපහසුයි. මොකද මහින්ද රාජපක්ෂ ප්‍රමයෙන්ම පාර්මේන්තුවට ප්‍රවවිෂ්ට වූවේ එද්දශ නම සියය හැත්තෑවේදී. ලංකාවේ ලාබාලතම මන්ත්‍රීවරයාාවශයෙන් තමයි. එවකට ඔහු එදදාශනම සය හැත්තෑවේ බලට පාතින් සිරිමා ආර බ්ඩාර්ණායක මැතිනියගේ සමඟ පෙරමුණ ආ්ඩුවේ පාර්මේන්තු මන්ත්‍රීවරයෙුලෙස. ඉතින් ඔහු එදස් නමසිය හැත්තතාහතේ බර පරාජයට පත් වුණා නමුත් යලිත් ඔහු එද්දාස් නමසිය අසු වටේ දී පාර්ලිමේන්තු වට ප්‍රවිශ්ට වුණ. ඉතින් එතෙක් මෙතෙක් කාල පරිංචේතිය ුල එකකැන් එදහ නසසිය හැත්තඇාවේ සිට එද්ද දෙදස් විසිතුන දක්වා ඔහු පාර්ලිමේන්තුවේ ඇඳී සිටිනවා. ඕගේ පාර්ලිමේන්තු දිියයට දේශපාලන දිවියට වසර පනස් තුනක් වෙනවා. ඒවාගේ මඔහුගේ පාර්ිමේන්තු දිවයට අවුරදු හතලිස් තුනක් වෙනවා. ඉතින් ඒ විතරක්න මේ රනිල් වික්‍රමසිංහ පර්ිමේන්තුවට ප්‍රමයිම පත්තු වනේ එද්දහස් නමසය හැත්තා හතේදී. ජයාර් ජයවර්ධනගේ ආණ්ඩුවතුළ. ඉතිං ඔහු ඔහුත් මේ වනවිට දෙදස් විසිතුන වනකොට ඔහුගේ පාර්මේන්තු දේශපාලන දේශපාලන දිවිට අවුරුදු පනස් පනහක් වෙන හරිට. ඒවිතරක්නේ ගේ පාර්ලිමේන්තු දේශපාලන දිවිට වරදු හතලිස් හයක් කෙනවා එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වෙලා අවුරුදු හතලිස් හයක් වෙනවා. රනිල් වික්‍රම සිංහ මගේ මතගේ හැටියට පර්ථමයම තමන්ගේ දේශපාලන කටයුතු ආරම්භ කරේ එද්දාශනම සිය හැත්ත තුනිිදී පමණ. ඉති කොහොම වෙතාත් මහින්ද රාජපක්ෂාත්න්. ඒවගේම රනිල් වික්‍රම සිංාත්න් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුලෙස ඒවාගේ ගමන ආරම්භ කරදන්. ඒොරක් ඔහු මන්ත්‍රදූරේ නැතුව හිටිය ඔවේ හැත්තෑවිදම් අසුවට දක්වා ඒවාගේම රනිල්වික්‍රමසිංහත් පසුගේ දෙදා ශවිතුන මන්ද්‍රදූරය නැතුුණා පාලිමින්තු මැතිවරන පරාජෙන් පසු. කෝම හරි මේ රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ කියන දෙදනාම පාර්ලිමේන්තු මන්ත්‍රවරයකු නියෝජ ඇමතිවරයෙකු ඇමතිවරයෙකු ඒවගේම විපක්ෂනායක අගමැති ජනාධිපති මෙන්න මේ සිය ලූම තනතුරු තාානාන්තර දරලාතීරු. ික්ෂ හිටලාතිනු. ඉති මේ දෙදනාම ඒවිත රක්ණෙමේ මුදල්ලඇමති දූර්යක් දර්ලාතිෙනු. ඉතින් මෙන්න මේ කාල පරිච්චේදය තුළ මෙතරන් තනතුරු තානාන්තර වගකීම් දරලා මේ කලප ගාල පරිච්චේදය තුළ මේ අයට රට කලානම් මොනතර, හොඳට කරන්න අවස්ථාව තිබුණාද. නමුත් කරාද අපිට නම් පේන්නේ එහෙම දෙයක් කරලානෑ. නමුතුන් එහෙම දෙයක් නොකරතිබියදි තවත් බලේල්ල නොමේගොල්ලෝ අපිට කරන්න අවස්ථාව දෙන්න කියලා. නමුතුන් මෙතෙක් කල් නොකරපු රනිල් රාජපක්ෂලා තවදුරටත් මේරටේ ආණ්ඩු පාරිපාලනය තුළ, නිවැරදි දැක්මක් ඇතුෝ රටපාලනේ කරයිද. නෑ. එහෙමන දැම් මේගොල්ලු යි රට බලියයට ඉල්ලන්නේ තාම තවදුරටත් බලේ රැඳී සිටින්නේ රට නගා සිටවන්න නෙමේ රට කන්න කියන එක ඉතාමත් පැහැදිලිව ඔබට පෙන්නුම් කරෙනවා ඇති. මොකද අපි දන්නවා එද්දාස් නම සය හැත්තෑවේද ඔය කියන මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ෙස තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය දියත්කිරීමටවත්න් අතේ සතේ නැති හිඟන්නෙක් වසයෙන් තමයි කටයුතු කර. බොහොම අමාරුවෙන් එක එක්කෙනගෙන් සල්ලිල්ල එක එක්කෙනනාාගේ ආධාරු උපකාර ඇතුව තමයි. එදා හැත්තාාතේ ඉතාමත් බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තු මැතිවරට ඉදිරිපත්තිව සඳහා මැතිවරණ ප්‍රචාරකයි වැඩකටුතු කිරීමට මුදල් හදල් වාහන හොයාගත්තේ. නමුතුන් එහෙම හැත්තෑාවේ බලේට පත්න් ඒ හිඟනා මනුස්්‍යයා. අද වෙනකොට ආසියානු කලාපේ ලොකුම කෝටිපතියෙකු බවට පත් වෙලා තිබෙනවා. ඒ විතරක්නෙමේ ඔහුගේ මුළු පර පවුල් පරම්පරාවම කෝටිපතියූ බවට පත්වල තිනු. මෙන්න මේ අවුරුදු ඔහුගේ දේශපාලන දිවයේ අවෞුදු පනස්තුනක් ගතවෙන කොට හිඟන්නෙක්වල හිටපු මහින්ද අද කෝටිපතියෙක් වෙන්නාතුන් ඔහු පාලනයකර රට මේ වන විට හිඟන්නන්ග හිඟනතත්වකට පත්වෙන් නතුන්. ඔහුගේ කොයි ආකාරයට රටපාලනය කරලා තිබෙනවාද කියලා. ඔබට හැඟෙනවා ඇති. ඉතිං මේ අය තවදුරට රට පාලනය කරනවාද. රට කන්න උත්සාහරනවද රටේ දේපල විනාාස කරන්න උත්සාකරනද කියලා. ඔබට මේ කරුණු කාරණා පිළිබඳව නිි්චිත බුද්ධියකින් විමශල්ලිමත්ම බැලීමේදී පැහැදිලව පෙන්නුම් කරෙනවා ඇති. ඒ විතරක් නෙමේ රනිල් රනිලුත් ඒ ආකාරයම තමයි. ඔවුත් හැත්තහතේ බලේට පත් වෙල තාමත් පාර්ලිබේන්තුවේ ඉන්නවා. ඉතින් දැන් කියන ඔහු. එද්දස් න දෙද හලස් අට වනට ශ್්‍රීලංකාව ලෝකේ හොඳම සංවර්ධිත රට බවට පත් කරනවලු. අපි දැක්ක ඔහුගේ ගෝලයා වජිර අභේවර්ධනත් මේ කරුණු කාරණනා ප්‍රකාශ කන්නවා. එකැනෙ දෙදස් හතලි සට කියන්නේ තවත් අවුරුදු කල්පත සෑහැන කාලාල පරෙච්චේ දෙයක් තිවෙනවා. ඉති මේ වනවිට රනිල් වික්‍රමසිංහගේ වයස අෞුරදු හැත්තා හතරයි. ඕහ ඉපදු මේ එදස් නමසිය හතලිස් නමේ මාර්තු මාසි විසි හතර වඩ. ඉතිං ඔය කියන දෙදස් හතලිස් අට වෙනවිට ඔහුගේ වයස අවුරුදු අනු නමයක් වෙනවා. දැනටත් කෙලින් යන්න බෑ. ඇ එහෙම තීද්දි තැරමිටියෙන් ගිල්ල මලමිනක් මළමිනික් වගේ ඇවිද ඇවිධාර රෝධපුටුවෙන් හරිගිල්ල එදද දෙදස් හතලස් අට වෙනකං ලංකාවේ ජනාධිපති දූරය දැනීම තමයි. ඔහුගේ සහචරයන්ගේ කල්පනාව අභිප්‍රායසා ඒවෙනෙන් උත්සාහකිරින් බව ඔබට පේනවා ඇති. ඉතින් නමුත් රනිල් වික්‍රමසිංහ ඇතුළූ ඔය කල්ලි කණ්ඩායිම මොනතරං දහංගට දැම්මාත් එස්නම් දෙදදාස් හතලිස් අටේ නොවේ දෙදස් විසිහතර වෙනකොට ඒවගුල්ලන්ගේ කාලා පරිච්චේදේ තුළ. ඉවරයි කියෙක තමයි අපේනම් හැඟීම. මොකද මේ අයවය එ ඉදිරිපත් කරන අයවැය රනිල් වික්‍රමසිංහගේ අවසානක ආරම්භය වේගවත් කිරීමේ තීර්ණාත්නක කඩයිමක් කරා මේ වනවිට ගමන් කරමින් තිබෙනවා. දැ මේ මැතිවරණය අයවැය බලන්න විට අපට පැහදිලුව පෙන්නුම් කෙනවා දෙදා විසිහතරයේ අනිවාර්යම මැතිවරණයක් එනවා එනවාමයි කිය එක ඒ අයවැයේ සවභාවේ බන්න කොට පෙන්නුම් කෙරනවා. මොකද මේ අයවය තුළම තිබෙනවා ජනතාව ගොනාටඇන්දවීම රාජ්‍ය සේවේ කියයාන් නොමගැෑවීම තුවුම්පු ඇති කරලා තිබෙන අයවයක් තමයික පැහැදිලිව. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ දෙදහස් එකේ දීත් විධ සුරංගනා කතාකි ව්වා. ේදිකාවලකිවවා ඒවාගේෙන් ප්‍රෘති සාකච්චාවලදිකිව්වා පාර්ලිමේන්තුීකිවවා එය ඔහු ඉදිරිපත් කර අයවැල කන තුළකිවවා බොහෝ සුරංගනා කතා කියලා මිනිස්සුන්ග ඇවටවා. දෙදා සේදී අපිට මතකයි හකවා තරුණ තරුණියන්ට බේස්ලට් දෙනෙනයිකුවා. බුලත්වට කන අයට චයින්ගන්න කහන්න දෙනවයකුවා. ඒවාගේම අඹුඩ ගහන ගොවියාට ඩෙනින්ම් කලිසම්න්ධදර්මයකවා. ඒ යිතරක්නේ දහස් පහයිදිකිවූ අහු තරුණු තරුණයන් විසි ලක්ෂ විස්සකට රැකයා ලබාදීමේ ආයෝජන කර්මාන්සාාලාවක් ඇති කරනයකවා. නංගිලා මල්ලිලාට විදුලි කාර්ගෙනල දෙනවයකවා. මුළු රටම ආයෝජන කලාපයක් කල්ලා නංගිලා මල්ලිලාගේ ප්‍රර්සකට වැඩිවැඩියෙන් සල්ලි ගලාගෙන ඒ ක්‍රමවේදයන් සකස් කරනයකවා. එහමපු එහම කියපු රනිල් වික්‍රමසිංහ පසුගියදා නුව ප්‍රදේශයටට ගිල් කියනවා. එහි තැල්ක තර වික්ුණන්නට ඕ කියළරට. ඉතින් මෙන්න මෙම තමයි මෙයා රට හදන්න. ඒකන් මෙතෙක් කටරල දංවර්ධනය කරනම් මේ නුවර පැත්තේ තියන තැපැල්කන්තූරුයේ හි සේවකයංග පන්නල දාලා ඒයාකි ඒ බලහත්කාරෙන් තැපැල්කන්තුරුවගන්න කාටහරි විගුණ දාලා ඒකනු කියක්කරි කඩාගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මෙන්න මෙම තමයි මේමෑන් රටේ ආර්ථිකය හදන්න. ඉතින් මේ විදියට මෙයාට හදන්න පුළුවන්ද රටේ ආර්ථිකේ. දැන් කියන මෙයා මේ අයවයිෙන් කියනොෝ විශ්වවිද්‍යාල හතරක් අලුතෙන් ඉදිකිරීමට කටුතු කරනවලු අයවයට අනුව. ඉතිං දැනට තියෙන විශ්වවිද්‍යාල වලත් ආචාරවරුනෑ කාර්යමණ්ඩල්ලැනෑ සේවක්‍යෝනෑ ඊට අවශ්‍ය පහසු පන්න. ඉතින් මෙන්න මේ වගේ කෝටියයක්ක් ප්‍රශ්න දැනට තියෙන විශ්වවිද්‍යාල වල තිබියදී. මේ අලුතෙන් තවත් විශ්වවිද්‍යාල අතිකරන්න කතාා කතාගුණ. අඩු තරමින් මූලික වචෙන් දැනට තිබෙන ඒ විශ්වවිද්‍යාලවලට්‍ය පහසුකාන් නිසිය ආකාරෙන්ට දීලවත් අඩු තරමින් මෙවැනි සුරංගනා කතා මේ මනුස්සයක් කිව්වනම් එහිතේ අමාරුවක් නෑ. ති තිබ අද අධ්‍යාපනය සම පසම්පූර්ණ කඩා වැටලතින්නේ. බෙනමනිට තිබෙන නැතිමිනිහට ඇත්තමනෑ. අද මොනතරම් පාසල් වැහිල්ලතිෙනවාද. උදේ ආහාර වවෙලක් දෙන්න බැරුව දරුවෙකුට පාසල් ෙවාගන්න බැරි අම්මල තාත්තල ගෙවල් දරුවල් මොනතරන් රට ඇතුළේ තිබෙන වද. ඇඩුවු කතුුලෙන් ජීවත්තන පවුල් කීල් ලක්ෂයක් රටාඇතුළ තිබෙන අද. එවැනි පරිසරයක් තුළ මෙයා අයවයෙන් කියන තත් අලුෙන් විශ්වවිද්‍යල. හතරක් බිහිකිරීම සඳහහා කටයුතු කොරනවලු ඉන් මේවත් අර චයින්ගන් අර ඩෙනින් කලිසං ඒ කර්මාන්තපුරෝ රැකියාවගේ බොරු සුරංගනා කතා තමයි කිය අර එකක්ැරයක් කිවා. ය කුලියාපිටිය කරර්ුණය කගල පැක්තේ ොක්ගකාර් කර්මාන් සලාවක් ඇති කලවරලා රැකයාදනයකොඒ ප්‍රදේශ වයම පලාාතයයට මොවාද වුණේ දුන්නද. අඩු තරමින් ිම ෝක්සගන් කාරගක් දකිනවත් ලැබුණ දෙයාගේ පරිපාල්ද. නැ මෙන්න මේකයිතු. දැ මේවර අයවයනුත් එයා රජයේ සේවකයන් සදා රුපියල් දහදාහක වැ වැඩිකිරීමක් සිද්ධ කරබාව කියනවා. ැට ඩිකිර මක් ේ ති බ ට ප ද ද කි ද නේ. අමතර රපියල් දහදහක දීීමනාවක් විතරයි මෙයා මේකට මේ ඇට්කල්ලදින දීලතිීනෙති. ඒ දීමන අබත් එයාගේ අයවැයේ කියන්නේ දෙදහස් විසිහත්තරේ ජනවාරි මාසි පළවෙන්ඩ සිට ක්‍රියාත්මක වන්න පරිදි මේ ක්‍රියාත්මක කරනවා කියල. නමුත් අනි පැත්තටයා කියනවා. නමුත් එහෙම ක්‍රියාත්මකරට මේ වැටු පරජයේ සේව කැන්ඩෙමනන මේ දීමනාව රජයේ සේවකන්ට ලබා දෙන්නේ දෙදස් විසිහතරේ අප්‍රේල් මාසිල්දන් තමයි කියන්නේ. ති ඒකත් කරෙයිද ොකරයිද කියනක කියන්න අපහසු. ඒවිතරක් නෙම අනිත් ඉතිං ජනවාරිමාසේ සිට මාර්තුදක්වා ඒ මාසතුනේ දහදහෙවත් තුනේ තිස්දහක මුදල. ඒ මුදල ලබා දෙන්නේ. දෙදදාස් විසිහතර ඔක් තෝබර් මාසිලු දෙන්නේ ඒකත් දෙන්න රුපියල් පන්ධානයේ කොතු කො නොලු පඩියට ැක් එතනත් පැහැදිලුව පෙන්නුම් කරනවා මේ මනුස්්‍යයා මේ රජයේ සේවකයන්ගේ චන්දටික කඩාගැනීම සදා මොන තරන් කූට ූපක්‍රමයක් මෙතන යොදනවාද කෙළිවෙරලා. මොකද රුපියාල් දදාදායේ දීමනවදදීලා ඒක අපප්‍රේල් මාසින දෙනවලු ඊට පසයේ අරමා අ ජනවාරයසිට මාර්වක්කා හිගටික. ක්කෝබර් පහුවෙලාලු දෙන්නේ මොකද ඔක්තෝම්බර් වෙනනකොට ලංකාවේ ජනධිපති වරණය ඇතිකල අු ජනාධිපතිවරයත කොට ඉන්න. ඇති ඒක එත්තක්ඒ ඒකෙන්ම පැහැදිලො පෙන්නවා බෙලාබොල්මන් රජයේ සේවකයන්ට ඒ හිග රුපියල් පන්ද අතිස් දදා අවශ්‍යනං. ට චන්දීලා මාව බලට පත් කරපල්ලා නැනම් බලාට එක හම්බවෙනි නැක නහැගීමක් තමයි. එතනත් ඇති කිරීමට යනිති මේකින් පැහදිුව පෙන්නවා මෙයා මේ චන්ද ගුන්්ඩුවක් මේ අයවැය හහා ස්ථාපිත කල් ති තිබෙන් වගේ නමුත් මේ රජයේ සේවකයෝ මේ චන්ද ගුන්ඩුවලට දැම් බයවෙන්න රජේ සයවකෝ නේ කිසිම කලෙක් දැ මේ චන්ද ගු්ඩුවලට කිසිම ආකාරයට නැතුවෙන සවභාවයක් පෙන්නුම් කරන නැමොකල් දන්නවා. ல் விர சிங்கள ராஜ பக்சல දාపட்ட ජனత రవటల விවි தேவா කිය. විධ සුරංගනා කතාය කල විධ අරවාදවා මේ වදවා හදගෙන්හල්ල දෙෙනවා ඉරගෙන්හල්ල දෙෙනවා තරගෙනහල්ල දෙදවා කියලා තමයි චන්දටි ගත්තේ නම ගත්තට පස්සේ හදත්නෑ තරුත්නෑ ඉරත්නෑ රටත්නෑ ජනතවත්නෑ සම්පූර්ණහකා රට මාර්ිකෙනෑ සම්ූර්ණ කාවාාසය කල්ලා තුටු දෙකට වැැටවා. ඉතින් ඒවිනි තත්තකට පත්කරපු රනිල් වික්‍රමසිංහලගේ අය වැය පිළිබඳ මනුස්සයන්ට කිස්ම විශ්වාසයක් තබන්න බෑ. ඉටත් ඊටත් අමතරද මේ. උපියාල් දහ දහක දීීමනාව හෝ දෙනා කිය අන්නේ රජී සේලකන්ට. අපි දන්න හැටියට රජය සේයකයනි ලක්ෂ පහලොක් වැනි ෝ ඉට අඩුහෝට පොඩ්ඩක් වැඩිුරු ප්‍රාණයක් නමුත් පුද්ගලිකන්සේ තමයි ලංකාව වැඩිම රැකයා ප්‍රමාණයක් කරන පුද්ගොලියුන් නමුත් පුද්ගලිකර වන්සේ රැකයා ආලාබින්ට මේ අය මොනවද දිලතිනි කිසිම දෙයක්නෑ වැටු පැඩිකිරීමක් සිද්ක කලතිනොද. අඩුදරමින් ඔයි දාහක දීමනාවහෝඒ ගොලන්ට දයුතු කියලා යෝජනාවක් අත්තිවාද අයවල් නෑ එතකොට ඒමන් සුජීවත්වවෙ නැ රජ සයකෝ විතරද සේවකයෝ.දකොට පෞ්ගලිකාන්ේනි සේවකයෝන. තු න්න ැද මంගේ දරුවන්ට ෑాනంట කన్న ොී මන් ො ට වత ො అయిති නැද. මෙන්න මේ තමයි බලන්න ඕනිති. ඉතින් ඒක නිසා මේ රජයේ සේවක්කවය ඔ අපි දන්න දැඩ්ඩි කල කිරීමට මේුට ලක් කලතින. පට විදිහට න ගුරුවරුද වෙනස් ේ්්‍රල සසිලු දෙනා කල කිරීමට ලක් කලතිනි රනි රජපක්ෂාන්ිදී. තින් අන්න අයව දිනාගැනීමක දුන්ඩුවක්සාසයෙන් තමයි ගුන්්ඩුවක් වශයෙන් තමයි මේ වගේ මේ දහදහක් දාලා කැරට්ටලක්වගේ දාලා එහමනහට මාලුවල්ලන කෙමනක්වගේ දාලා මේ බලන දාල දීර දෙන අහුග අල්ලගට. තින් නමුත් ජනතාව දැන් ඊට වඩා. එදාට වඩා ඉතාමත් බුද්ධිමත්. ඒ විතරක් මේ රජ රුපියල් දහදහක දීමනාවන් අද ලංකාවේ දැන් කළ හැක්කේ කුමක්. මොකද අප ැක් පෞද් දවස්සලත් මේ වන විටාත්න රටේ ෘතිය සමීති බෝධ කාණ්ඩ ඉල්ලිමක් කරනො අඩුම තැරමින් ත රජය සේවකයන්ගේ සහ පෞද්ගල කාන්සේයගේ වැටු වැඩි කරන්න ක කියලා රජේ සේවකයන්ගේ වැටුප රුපියල් විසිදාකින් අවමොෙන් වැටි කරන්න කියර මක ට ජව විදම අනුව ජීවත ති දුකරත්ත හෙතුකොට. ඉතින් එවැනි පරිසරයක් තුළ මේ ගුපියල් දහදහක දීමනාවක් දීල පවුලක් නඩත්තු කරන්න පුුවන්ද රජශසේකට සන වියදන් දරගෙන මොද අ්ද බඩුමිල ඉදනමිල ගෑස්මිල මේගේ සියල්ල වැඩිවෙ තින. ඉති මේ දහදහ දුන්නත් ව අපප්‍රේල්වාසෝ ඉදිරි අව මාස කීපය තුළ. තව කීටයකින් මේ ඉන්දන බඩුමිල්ල ගෑස බස්ගාස්තුූ මොන්න තරන් වැඩවීම සිද්ධර යිද. එතකොටොයි දහදහ කියන මුදල රුපියල් දහත් තරගොත් වටිනෙක්නය සහර විටඉන් ඇතන. තින් මෙන්න මේ ආකාරයට තමයි පුද්ගල එහෙම නැතුව එම නැතුව නිවැරදි ආකාරයට රටක් ගොඩනගනවනන් රාජ්‍යසයකෝ නගාසිටින් වශසනම් පෞද්ගලිකන්සේ දුණු කිරීමට වචනං. ඒ සඳහ අවශ්‍ය නිශ්චිත වැඩපිළිවලක් ජාතික ට මේ ආර්ථක සැස්ක් ර වික්මසිට තිබිය. න්ට එහම කිසිම යක් ෑ නස්්‍ය නි කරම හිස් ොලයක් නුස්සේක් මයි නස්සේ ි න්න හුගගේ ලාල පරිචචී ද තු යාගේම මිනි වි යනේ යාගේම සකිවා ආසියානු ලාපේ ටන හොඳම බුද්ධිමතා බලවත හොන් ී පුදගල නිල් වික්‍රම සිංහ කියල හෙම ල මයි. අද මේ රට නැත්තටම නැති කල්ල තියන්නේ. අපි දන්න ඔයා දෙදස් පාල යි දෙදස් දහනමේ යාාපාලන ආණ්ඩු තුළත් විදේශ රටවලින් මොන තරන් අය අරගෙන අද රට ණය කන්දක් බවට පත් කල තිබෙන අදගේල් රට තනිකරම ණය උගලක හිරවල් කල්ලතියන්නේ ඇති එහෙමිනින කියනවා දෙදස් හතලිස් අටේ වෙනොට මේ රට ලලූකි තියෙන හොඳම සංවර්ධිත රට බවට පත් කන කලිරලා. ඒ තරක්න ඔහුතුන් ඔහුගේ ොඳම මිත්‍රයා ගෝලයා චක් ගෝලයා වජිර අභේවර්ධන ගාල්ෙ මන්ත්‍රීවරයක් කියනවා. දැන් ලංකාවේ ඉන්න ගෑන්හු පිට ගිල් ඒක් නගේ ලං හෝද නළු සල්ලි යාගන්න වලං ෝදනළු නමුත් ඒ ොල්ල දෙෙදා සතලස් අට වෙනකොට. ජුරෝපයේ ගෑනුන්ට ලංකාවය හෙල් වල හෝද ෙහමන ගොල්ල වැඩි කරන්න තර වැඩ කරන්න පුළුව විදෙන ටේ සංවර්ධන ක ඇති කරනල ති මුන්ට ිස්සු ඇතරම් බල කොට ෝපයේ ව අද අද යුරපේට මිනිස්සුමේ පැනලයන්න බලනො කියක්කාර හොයාගෙන ජීවත්වෙන්න. ඉතින්ගේ හෙමගේකේ මේ පිස්ස කියවා යුරෝපේ ගෑනුදා සතලිස් අටන කොට ලංකාවටවලු ගෙවල් ොල වැඩකරම්. ඉතින් මේ මෙන්න මේමගේ මැටි මෝල් මිනිියෙක් තමයි මේ කරයි. හොමමාරි යුරෝපෙන්න් ලංකාවට ගෑනුවේම කෙසේ වෙතාත්න. දෙදා සතලිස්සට වෙනට වෙනකං රනිල්ල රාජපක්ෂල මේ කල්ලිය රට පාල්ලය කොළොත් අපේ ලංකාව කොහරි යුරපය රටකට මේකොළු විකුණලා තියේසේරම. අන්තිමට වෙන්න අපේරට දැංගෑනු ෝමාරේ තමන්ගේ දරපව නඩත්තු කරගනීමේ සඳහා ආ යන හෝ අප්‍රිකානු කලාප හෝ මැදපි කලාප හ රෝප කලාපේ හ තැනකට කිය ෝමමාරින් දුක්මන්ස වල ගෙදරක දොරක වැඩක් කිය කල්ල ල ම ලංකාවට එවල තමන්ගේ දර පවු නඩත්තු කරගනීමේ ක්‍රියාවි ෝමාර් යදීන්න බැරිබැරිගයෙන් හරි. හැබැයි ඔය කියන ආකාරයට රනිල් වික්‍රම සිංල රජ පක් ල ද හතල ට හි ත්. අපේරටේ ගෑනුන්ට වෙන්නේ බවලන්ටික කෝදගන්නනම පිට න්නන්නේ යුරෝපයට අපේරට විුණට බස්සේ යුරෝප සුද්දන් පසහෝදන්න මයි වන්නන්නේ ඒ තරමට මේගලල් අපේරට ල ඇති ති. තින් එහෙම රනිල්ල තමයි මේ කතාරන්න ඉතින් ඒනිසා මේ අයවැය පිළිබඳවත් හෝ මේ ගොල්ලු කතා කරන දේවල් පිළිබඳවත් මේවන් විටල් ලංකාවේ ජනතාව ඒ තරන් කලළබල වෙන්න දන්නු මේ සුරංගනා කතා කියන්නේ. මිනිස්සුන්ග රවටන්නහ හදන්නේ. මොකද තව මාස කීපයකින් ලංකාවේ ජනාධිපතිවරණය එනවා. ඒ ජනාධිපතිවරණය ඉලක්ක කරන ඒකන ජතිිපතින ලබෙන අගෝස්තු සැත්තෑම්බ ඔක් ෝම් රෝලට එනකොට එනවා ඉති මේ ජනාධිපතිරණය ඉලක්ක කරගෙන තමයි මේ අයඒය ඉදිරිිප. ಕಲ್ಲ ಮಿನಸುಕ್ಕವಾಟಲ್ಲ හමහරි චන්දි කඩාගෙන බලය හවුරු කරගෙන ආයිද රටපාලනය කරන්න උත්සාහකිරීමේ ලොකු අභිප්‍රායක නියලෙ සිටින බවතමයි අපිට මේ අයය තුළින් පෙන්නුම් කරන නමුත් මං හිතන ඇැටියටන්න ලංකාවේ ජනතාව මේ කතාඔට දැන් මෙතක් කලා ක්‍රැවටන ඇති තවදුරට ත්‍රැවටන්න ්‍රැවට වා ර්‍රවටන් ඉදිරියට රැවට මතිවර ලඟගට පරනිල්ල පරාදුුණට පස්සේ ඒගොල්ලන්ටමහිතේ අපි ජනතාව රවටන්න ගියා ගුණට අන්දන්න ග කියා අන්තිමට අපි තමයි රැවටනි. යි ගොනාට ඇඳන කියලා අන්නේ එදාට හිතේ කෙනෙක තමයි මගේ හැඟීම. ඉතිං මම ශ්‍රීලාල් පියන්ත, ඉතිං ඔබටගේ අදහස් උදහස් පිළිබඳ කමෙන්ටස් කරන්න ඒවගේම ඊතාලය YouTube චනලෙ සොප්ප්‍රයි් කර ලෙත් ඉල්ලා සිටබිින් ම නහටවෙනවා සුරදිනාටම බෝම ස්තුූතියි.